බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවක පිරිසක් ඉන්දියාවේ සිට පැමිණීම සම්බන්ධයෙන් විවිධ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. ඔවුන් නිසි පරිදි නිරෝධායන ඌයේද යන පිළිබඳව ඇතුමන් ප්‍රශ්න නගා තිබුණා. මේ සම්බන්ධයෙන් බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවකයෙකු සිය Facebook ගිණුමේ තබා ඇති සටහනකින් එම කරුණු අනාවරණය වනවා. දිනේෂ් ඒකනායක නම් වන එම පුද්ගලයාද ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්ුණු සේවක පිරිසට අයත් වෙනවා. ඔහු පළ කර ඇති සටහනක දැක්වෙන්නේ සැප්තැම්බර් මාස 22 වනදා සිට ඔක්තෝබර් මාස 6 වනදා දක්වා ඔහු නිරෝධායනය වී ඇති බවයි. එවන්ම එම සටහන මගින් ඔහු ඉල්ලීමක්ද කර තිබුණා. ඒ අප සතුටින් තියෙන බ්‍රැන්ඩෙක්ස් ආයතනයට ඔයාලා බණින්න එපා යනුවෙන්. සියලු දෙනාගේ දැනගැනීම සඳහා මට මේව දානවට බැනකට කමක් නැහැ. නමුත් අපිට හැම දෙයක්ම ලබා දී අප සතුටින් තියෙන බ්‍රැන්ඩෙක්ස් ආයතනයට ඔයාලා බණින්න එපා. අපි ආවේ 2029 වෙනි මාසේ 22 වෙනිදා. එහිදී අපේ යුද හමුදාවේ සහෝදරයෝ තමන්ගේ සේවය අවංකව ලබා දුන් අතර නීත්‍යානුකූල ලෙස අපව ගෙදරට ගෙන්නු අතර මගේ උතුම් ආයතනයෙන් තම සේවකයන්ට දෙන උපරිම දේ අපට ලබා දෙන බව මේ රූපවලින් දැකගත හැකි. එසේම මින් මටවන හානිය මම නොසිතමි. කරුණාකර මේ උතුම් ආයතනයට බොරු ප්‍රචාර දෙන්න එපා. බුදු සරණයි.